ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධි රූපහානි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පුපුරනවාද නැද්ද අද සිට නැවේදීම ගෑස් පරීක්ෂාවට මාස 8කට පසු නිදොස් කොට නිදහස් වූ අසත් සාලි තවත් ෆයිසර් මාත්‍රා 182,000ක් දිවයිනට ගිනි අවි සමග පාසල් ගිය මනෝ උපදේශකවරයා ඇමරිකාවටත් කඩා වැදුණු ඔමික්‍රෝන් ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරායම් පිළිබඳ විමර්ශනයට හා විසඳුම් සෙවීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුව මේ වන විට සිය කටයුතු ආරම්භ කර තිබෙනවා. කමිටුවේ පළමු රැස්වීම මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවති බවයි කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා පවසන්නේ. මේ අතර නැව්වලදීම ගෑස් පරීක්ෂා කිරීම අද සිට ආරම්භ කරන බව රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගිවන්න මහතා ඊයේ ප්‍රකාශ කළා. ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් ආදිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව සති දෙකක් තුළ ජනාධිපතිතුමා වෙත ලබා දීමට නියමිතයි. මේ අතර ඊයේ දිනේදී ප්‍රදේශ රැසකින් ගෑස් උඳුන් පුපුරා යාමේ සිද්ධීන් වාර්තා වුණා. ඒ නුවරඑළිය කන්තලේ සහ පුත්තලමාදී ප්‍රදේශවලිනුයි. බ්ලාස් එක කුපුරල විදියට තමයි තිබ්බේ. ඩොම් ගල සද්දයක් එනකොට කියලා බලනකොට ලිප ඇවිල්ලා කුපුරල එනවා. ඒ ලිප නිකන්ම ගේස් එක ගලවලා ගත්තේ. ඒත් ඒක ඇවිල්ලා රස්නේ තමයි තිබ්බේ. නැත්නම් අපිටත් මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. කාටවත් තුවාලම උන්නේ. එක ගෙදර පත්තුනොත් එීම දිගටම මුලින් පත්තුෙන්ද ඉඩ තියෙනවා. මුගුත්තරි සානයක් දීලා මේකේ මුගුත්තරි කරන්න පුළුවන් නම් වටිනාකම තියෙනවා. ගෑස් කාන්දු වීම සහ ගෑස් උඳුන් පුපුරා යාමේ සිද්ධීන් හමුවේ ලිට්‍රු ගෑස් සිලින්ඩර අලවියේ අඩුවක් දක්නට ලැබෙන බව අපට වාර්තා වුණා. ගෑස් අලවිය අඩුවීම හමුවේ සීමිත ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් පමණක් ලබා ගන්නා බවයි ඇතැම් ගෑස් අලවි නියෝජිතයින් පවසන්නේ. ගෑස් වලට පොඩක් බය වෙලා ඉන්නේ කස්ටමර් එක. සීල පොඩක් අඩු වෙලා තියෙන එක. මිනිස්සු අර කලබලෙලින් ඉන්නේ ඒක බය වෙලා ඉන්නේ. රෙගුලේටර්ස් අයමට අයි කරොත් ඒක පුපුරන්නේ ඒක. මේ අතර නැව්වලදීම ගෑස් පරීක්ෂා කිරීම අද සිට ආරම්භ කරන බව රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගිවන්න මහතා ප්‍රකාශ කළා. ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ රැස් වූ පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමේදී ගත් තීරණ පිළිබඳ වාර්තාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇතැයි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා. අයවැය විසර්ජන පනත් කැටුම් පතේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. වරාය හා නාවික ගුදම් පහසුකම්, බහලු මංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය මාත්‍යංශ වැය ශීර්ෂය විවාදයට ගැනුණා. LRC සහ රජයේ සියලුම ඉඩම් වලට අපි ජංගම සේවාවන් පවත්වමින් ඔප්පු ලබා දීගෙන යනවා. දෙසැම්බර් වලට අපිට 75,000 ඔප්පු බලපත්‍ර දීමනා පත්‍ර ලබා දීමේ විශේෂ වැඩසටහනක් කරගෙන යනවා. අපි 150,000 දීමනා සහ ඔප්පු 2022 වර්ෂයේ ලබා දෙන්න විශේෂ වැඩසටහනක් යොදවලා තියෙනවා. පහුගිය කාලවකවානුවේ LRC එකේ ෆයිල් 200ක් අතුරුදහන් වෙලා තියෙනවා. මම විශේෂ පොලිස් ඒකකයක් දෝලා ඒ ෆයිල් 200 හොයාගන්නවා. සමහර අයට ඉඩම් දීලා තියෙනවා අක්කරේ රුපියල් 500 ගන්න. ඒ පිළිබඳව අපි විශේෂ පරීක්ෂණ කරන්න යනවා. සම්බන්ධතර වරායේ තත්ත්වය ගැන මම කතා කරන්න කැමති නැහැ. අපේ ජාතික වරායන් අතර තිබුණත් ඒක විකුණා දැමීමට ගත්ත තීරණේ මම නම් අනුමත කරන්නේ නැහැ. අපි ගිවිසුමකට ඇවිල්ලා තියෙන අවුරුදු 70ක විකිණීමක් සිදු වුණේ නැහැ. අනික මම සභානායකතුමායන් අහන්න කැමති අර ගෑස් ප්‍රශ්නේ වார்த்தාවක් අද අපිට හම්බෙනවද නැද්ද කියලා. ඊයේ දිනේ විශේෂ උපසද්දේශක කාරක සභාවක් රැස් කරන්න කිව්වා. ඒ අනුව රැස් වෙනා විපක්ෂ නායකතුමයි මන්ත්‍රීවරු යමතිවරු සියලු දෙනා සියලු නිලධාරීන් ගෙනල්ලා සාකච්ඡා කරා. ඒ අනුව ඒ කාරක සභාවේදී ගත්ත තීරණේ වார்த்தාවක් අමතුම ලබයි. හම්බන්තොට වරාය ඇත්තටම අවුරුදු 70කින් එහා බදු දුන්නත් දැන් අපි සාමාන්‍ය සම්ප්‍රදාය 33 අවුරුද්දක බද්දක් කියලා දුන්නොත් ඒක සින්නක් කර හැටියට සලකන්නේ. ඇත්තටම ඒක ආපහු ගන්න බෑ. ඉන්සුමානුව අපිට පුළුවන් ගීසම මේ අහෝසි කරලා ආපහු අරගන්න. හිටපු අගමැතිතුමාට වැරදුන අවුරුදු 70ක් නෙවෙයි අවුරුදු 99කට. දැන් ගීසම මම ඔබතුමාට දෙන්නම්. ඔබතුමා නෙවෙයි ගීසම අසංකලේ. ඔබතුමා තමයි කෙටුම්පත හැදුවේ. හරකගේ අපට දීලා තියෙනවා කවණ පැත්ත. ඊට පස්සේ හරකගේ කිරි ටිකයි ගොම ටිකයි තියෙන පැත්ත දීලා තිනවා අර ආයතනෙට. ඔබතුමා කියන විදිහට මේක මේ එකරයකින් ආපහු ගීසම අසං ඉරන්න පුළුවන් නම් ඉතාලම හොඳයි. හිටපු අගමැතිතුමාට හරි සුළු ප්‍රශ්නයක් ඉද ඕක විකුණලා ඕක ආපහු ගන්න බැරියයි. වෙලාවට ආණ්ඩුවගේ නැත්තම් ලංකාවම විකුණනවා.
ඔමික්‍රෝන් නව කොරෝනා වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මේ අතර ෆයිසර් එන්නත් මාත්‍රා තවත් තොගයක් අද අලුයම දෙවයිනට රැගෙනු ලැබුවා. ෆයිසර් එන්නත් මාත්‍රා 182,400 අද අලුයම මෙලෙස දිවයිනට රැගෙනු ලැබුවේ. කිලෝග්‍රෑම් 1014ක් වර මෙම එන්නත්තුගේ පෙට්ටි 32ක අසුරා තිබුණා. කොරෝනාවට එරෙහි එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. මෙවර විට කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව 1,59,33,967 දෙනෙකු ලබාගෙන තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 1,37,53,715ක්. පුද්ගලින් 727,370 දෙනෙකු මාත්‍රා තුනම ලබාගෙන තිබෙනවා. ඊයේ දිනේදී වාර්තා වූ 744 දෙනාද සමග මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 564,733ක් දක්වා ඉහළ ගියා. ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 9,578ක්. ඊයේ දිනේදී 396 දෙනෙකු සුවය ලැබුවා. ඒ සමග සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 540,783ක්. ඊයේ දිනේදී මරණ 26ක් වාර්තා කෙරුණා. ඒ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,372ක්. කොරෝනා වෛරසයේ ආසාදනය වීමෙන් වැළකීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළි නොපදීම තවදුරටත් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ මෙන්ම පොලිසියද සඳහන් කරනවා. ඊයේ දිනේදීද බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවල ගමන් කළ මුඛ ආවරණ නොපැළඳි 2162 දෙනෙකුට අවවාද කළ බවයි පොලිසිය පවසන්නේ. මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගුවන් තුරුපළ ආශ්‍රිතව විශේෂ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ගුවන්ගත වීමට පැය 72කට පෙර ගත්ත නෙගටිව් PCR වාර්තාවක් සමගයි සෑම ගුවන් මගියෙක්ම ලංකාවට පැමිණෙන්නේ. නමුත් අපි හොඳටම දන්නවා සමහර වෙලාවල්වලට ඒ පුද්ගලයන් වෛරසයේ ශරීරගත වෙලා නමුත් PCR පරීක්ෂණයට හසු නොවි එන්නට ඉඩ තියෙනවා. ඒ නිසාම තමයි අපි කියන්නේ ලංකාවට නිදහසේ පැමිණෙන්නට නම් සෑම පුද්ගලයෙක්ම පූර්ණ එන්නත් ආරක්ෂාවත් ලබාගෙන සිටිය යුතුයි කියලා. ඒක හරහා අපිට ඒ පුද්ගලයා යම් ආකාරයකට වෛරසයේ ගෙන ආවත් මෙහිදී පරිසරයට මුදා හැරීමට තියෙන ඉඩකඩ අවම කර ගැනීමට පුළුවන්. ඒ වගේම සංකූලතා ඇති වෙලා රෝහල් ගතවන්න තියෙන ඉඩ අවම කර ගන්න පුළුවන්. අපිට පොදුවේ ගන්න ඕන සියලු ක්‍රියාමාර්ග ගුවන් තොටුපළේ ආරම්භ තියෙනවා COVID-19 රෝගීන් ලංකාවට පැමිණීම වළක්වන්නට. ගුවන් තොටුපළ හරහා පැමිණීමට තියෙන ඉඩ 100%ක් නැති කරන්න බෑ. ඒ නිසා තමයි මීට කලිනුත් ප්‍රභේදත් ලංකාවට ආවේ. මොකද ඒක ශරීරගතව පැමිණෙන හැම කෙනෙක්ම හඳුනා ගැනීමට පුළුවන් කමක් නැහැ. අපිට අවශ්‍ය වන්නේ මේ සෞඛ්‍ය පුරුදු නිසියාකාරයෙන් අනුගමනය කර ගැනීම පමණයි. ඒක හරහා මේ අලුත් ප්‍රභේදයත් කිසි ගැටලුවකින් තොරව පාලනය කරගන්න පුළුවන්. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාට එල්ල වී ඇති චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා. ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී තිබුණේ. ඒ හේතුවෙන් ඔහු මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු අමර් රණරාජා මහතා කියා සිටියේ විත්තිකරු ජාතීන් හෝ ආගම්වල සංහිඳියාව බිඳ යන ආකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන අයුරින් ප්‍රකාශ සිදුකර ඇති බව ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත්ව ඇති බවයි. ඒ අනුව විත්තිකරුට ඇති චෝදනා සාධාරණ සැකයකින් තුරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බැවින් ඔහු නිදොස්කොට නිදහස් කරන බවයි විනිසුරුවරයා පැවසුවේ. මේ අතර තමන්ට එරෙහිව දේශ සහගත පැමිණිල්ලක් සිදු කළ බවත් ඒ වෙනුවෙන් පැමිණිලිකරුවන්ගෙන් වන්දි අය කර දෙන ලෙසත් අසත් සාලි මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත්ව තිබෙනවා. ඒ සලකා බැලූ කොළඹ මහාධිකරණය පැමිණිල් ඉදිරිපත් කළ මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ජයනන්ද වැල්ලබොඩ යන අයට පෙබරවාරි 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතේසි නිකුත් කෙරුණා. හාලියල විදුහලක අනවසර වැඩමුළුවක් පැවැත්වූ 4 දිනකෝ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගමන් කතන තුනක් වායු රයිෆලයක් සහ ඒ සඳහා භාවිත කරන පතරොම් 129ක්ද සමගයි.
හාලෙල පොලිස් වසමේ විදුහල්ලක දරුදරියන්ට මනෝ විද්‍යාත්මක වැඩසටහනක් පවත්වන බවත් ඒ සඳහා පැමිණි උපදේශකවරයා කළු පැහැති අඳුමින් සැරසුණු පුද්ගලික ආරක්ෂකයන් පිරිසක් සමග ගිනි අවියක්ද රැගෙන පැමිණ ඇති බවටත් හාලෙල පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව පොලිස් නිලධාරීන් එම විදුහල්ට ගොස් විමර්ශනයක් ආරම්භ කළා. මෙම වැඩසටහන සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය ලබාගෙන නැහැ. වැඩසටහන මෙහෙයූ උපදේශකයා කිසිදු ලියාපදිංචි ආයතනයක හෝ එලෙස වැඩසටහන් පැවැත්වීම සඳහා සුසුකම් ලද්දෙකු නොවන බවයි විමර්ශනවලදී හෙළිවැත්තේ. ඔහු සමග පැමිණි ආරක්ෂකින් තුන්දෙනා සතුව තිබේදී වායු රයිෆලය සහ පතරම් 129ක් සොයාගෙනුණා. සැකකරුවන් හලාවත රත්මලාන සහ මීගමු ප්‍රදේශවල පදිංචිකරුවන් පාසල් සිසුන් පිළිබඳ කටයුතු කිරීමේදී මෙවැනි නොදන්නා අය මෙන්ම පාසලට නොගැලපෙන ආකාරයේ පුද්ගලයින් පාසල් තුළට කැඳවා ගැනීමෙන් වළකින ලෙස පොලිසිය අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. රාජ්‍ය මාත්‍යංශ ලේකම්වරුන් හයදෙනෙකුගේ සහ මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. උසස් නිලතල පිළිබඳ කාරක සභාව රැස්වූයේ කථානායක මහින්ද යාපා අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය ගාමිණී ගුණවර්ධන මහතාට එම කාරක සභාවේ අනුමැතිය හිමි වුණා. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස MNB හපුහින්න මහතාටද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපියුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස DD මාතර ආරච්චි මහතාටද මෙම කාරක සභාවේ අනුමැතිය හිමි වූ බවයි පාර්ලිමේන්තු මහලේකම් දම්මික දසනායක මහතා පවසන්නේ. සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් වතු ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස JM තිලකරත්න බණ්ඩා මහතාටද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වුණා. ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස ST කොටිකාර මහතාටද කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස SH හරිශ්චන්ද්‍ර මහතාට සහ සූර්ය බල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස KHDK සමරකෝන් මහතාටද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වුණා. විදේශයක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිංහරගේ අමල් චමින්ද සිල්වාන් හොත් රත්මලාන කුඩු අංජුගේ මද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ. එම බලකායේ බුද්ධි කොට්ටාසේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාට ලැබුණු තොරතුරකට අනුවයි. ඒ අනුව ගල්කිස ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එදිරිමුණි ඉන්දික සුරංග සොයිසා නොහොත් ලන්සියාවත්තේ සුද්දා සහ පල්ලගේ කිත්සිරි ප්‍රේමරාල් සිල්වා යන අයයි මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ. ඒ හෙරොයින් සහ කෙල්ල ගංජාද සමගයි. මොවුන් මනුෂ්‍ය ඝාතන පහක් සහ මද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර අපමත මුදාහැර සිටින දෙදෙනෙකු බවයි ගල්කිස පොලිසිය පවසන්නේ. මේ අතර නීති විරෝධීව මෙරටට රැගෙන සිගරට් තොගයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. පංචකාවත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම දුම්වැටි තොගේ අත්අඩංගුවට ගැනුණේ ඒ මර්ධන පොලිසියේ දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි. නීති විරෝධීව බදුමුදල් නොගෙවා මෙරටට රැගෙන දුම්වැටි 9000ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුම්වැටි තොගේ සමග අත්අඩංගුවට ගත් සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ වවුනියාවේ වැව්සියයක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වෙමින් පවතිනවා. වවුනියාව වවුනියාව දකුණ සෙට්ටිකුළ මහා නෙදුන් කේණි යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල මෙම වැව් ප්‍රතිසංස්කරණය සිදු කෙරෙන්නේ රුපියල් මිලියන 100ක වියදමින්. යුද්ධය හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ මෙම වැව් ප්‍රතිසංස්කරණයට ලක් වූයේ නැහැ. ඒ හේතුවෙන් ගොවි ජනතාවට වගා කටයුතු සිදු කිරීමේදී දැඩි දුෂ්කරතාවන්ට ලක්වීමට සිදු වුණා. එම දුෂ්කරතා මග හරවමින් මෙම වැව් ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ යල මහ දෙකන්නේ ප්‍රමාණවත් ලෙස ජලය එක් රැස් කර ගැනීමේ අපේක්ෂාවෙනුයි. මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු වවුනියාව දිසා ලේකම් PA සරච්චන්ද්‍ර මහතාගේ නිරීක්ෂණයටද ලක් වුණා. නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ අංශ සඳහන් කරනවා. ඒ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි අවධාරණය කෙරෙන්නේ.
ගිනිකොන සහ මධ්‍යම නැගෙනහිර බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වී පවතිනවා. මේ ඉදිරි දින කිහිපයේදී සුළිකුණ අටවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. බෙංගාල බුක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සිය කටයුතු මෙහෙයවන දීවර සහ නාල්ක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියලා මතක් කරන්න කැමතියි. ප්‍රසිතත්වයේ සැලකීමේදී අද දිනේ දිටි වෙන වතාවන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසිය තියෙන්නේ සුළු හැකියාවක් පවතිනවා. තත්ත්වයේ සැලකීමේදී තිරේන වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ප්‍රධාන වශයෙන් ඊසාන දිශාවෙන් හමන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 20ක් 30ක් අතර අගයක් ගන්නවා. තිරේන වටාවන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතිවි. විදුරුම් සහිත වැසිය තිබෙන විට මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැති වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතාරළු වෙන්න පුළුවන්. සමගින් ස්වාධ රූපහණි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. පස්වන 1:55 සිට අපගේ පෑයෙන් පෑපුවත් එකක්ෂය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.